සාදුු සාදු සාදු නමෝතස්සෙ භගවතෝවරහතුෝ සම්මා සම්බුද්දස්සෙ ඒ භාග්්‍යවත්තුූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වීවා සාදු සාධ සාදු. අපගේ පරම පූජනීය ගුරුදී වූත්තම කල්ල්‍යාන මිත්‍ර පින්වල්ලකුසාවාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සැලසේවා සාදුසාතු. ශ්‍රද්ධාවන්ත පංවතුනී අදත් මේ පංවතුන්ට වාසනාවල බෙනවා මහා කරුණාවෙන් අපගේ තතාගත බුදුරජාණන් වහන්සේ වදාළ දුක්දුරු කරන ජීවිතයට සැනසිල්ල උදා කරන ඒ වතුන් ශ්‍රීසා අ ධර්රමය ශ්‍රවෝණය කරගන්න වාසනවල පෙනවා. පංහතුනී දේශනාව විශේසින් ගිහි අය අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනාක්ටපුූ ධර්ම දේශනාවක් ගිහි කෙනෙගේ ජීවිතයේ ගිහි ජීවිතයේ ගත කරන ගමන් සංසාරදුකෙන් නිදහස්වෙන්ට එහමනතන් සුගතිය පිණිස කැන මේලවද්‍යය ගන්ඩ පරලුවජ්‍යාය ගැනීම පිණිස බුදුරජාණන් වන්සිද වන වටිනා කාරුණික දහන් අවවාද. එතකොට මේවා ඔබ ශ්‍රවණය කරලා තියෙනය එක ඉතාමත් වටිනවා මක් නිසා දෙයත් ගොඩාක්කයට හරියට ගිහිීවිත හරියට ගිහි ජීවිතයවක් ගතකරගන්න තේරෙන්නේ. මිනිසුන්ට ඇත්තටම ගිහි ජීවිතය හරියට ගත කරගන්න තේරෙන්නේ. බුදුරජාණන් වන්සේ වදාලා ගිහි ජීවිතය කියෙ ලෙක්කුත්ති පැවිදි ජීවිතය කරෙකුත් තේෙනවා. ොට ගිහි පැවිද්දා. ජවිත හරියට ගතකළු තිී පැවිදධාට උරුම වෙන ශාසනයේ දායාදී උරුම වෙන ඒවගේම තමයි ගිහිත් හරියට ගිහි එෙක් විදියට ගටයුතු කළු ඒ ගිහි ජීවිතය මෙලුවත් පරලවා සාර්ථ කරගන්න පුළුවන් එතකුට ගිහිමිනිසුන්ගේ මැරෙන අය මැරිලා සතරාපා උපදිනායට වෙච්ච දී තමයිඒ අයට ගිහිජීවිතය හරියට ගත කරගන්න බැරි වෙලා පරලොවා සාර්ථක වෙලා ඊළඟට මේ දේශනාවෙන් තවකාරණාවක්තියනවා ඒ තමයි මිනිස්සුන්ට ලැබෙන දුර්ලබ කරුණු හතරක්තියෙනවා එ ගිහි ජීවිතය මිනිසුන්ඩ ඒ ලැබෙන කරුණු හතර ලබාගණ්ඩ යුතු කරුණු හතරක්තියෙනවා ඊළඟට විශේෂයෙන් ධනයා අපතේයන් නැතුව සුදුසු තැනට යොද වන හැටි විස්තර කරනු මෙන්න මේ විග්‍රහය ඉතාමත් වටනු එනිසා මේ ධර්ම දේශ මේ සූතතරය මේ අංගුත්‍රණකායි චතුත්තක නිපාතිය එ මේ පොත්වහන්සේ කියවන හැම වායකම මට හිතල්ල තියෙනවා ධර්ම දේශනාව දේශන අදා අපපිගෙන ගනි පත්තකම්ම සූත්‍රය. අනේ මේ දේශනාවගේ මිනිස් විගෙන ගන්නවනම් මේ මිනිස්සුන්ටු කොයි තරන් යහපතත්්ද කියලා මේ ස්වූත්‍රපොත බලන හැම අවස්ථාවකො හිතල් තියෙන. ට දැන් සමහලට අප දහම් ධර්මි කියවාද දහම් පොත් සටහන් ලියන තුර දහන් සට පොති වරනට ගමන් ඒ ති කියලලා අයයිදහම් සටහම් පොතක් ලියනවා. අම්මමලියපු දහන් සටහම් පොත් හැමේකම මේ පත්තකම්ම සූත්‍රී ගන්න හැමකම සටහන්කලතිය. හේතුව ඒ එච්චර වැදගත්න නිසා. ඒ හැමවෙලාක්ම හිතේන්නේ මේක මිනිසුන් දහන්්ඩ ලැබෙනවානා අේ මේ විදියට මිනිස්සු කටයුතු කරනවන කොයි තරන් යපතද කෙලමහිද. සංගයාට සිව් පසිෙන් ඇපු ප්‍රස්ථාන කරනමී ගිහි මිනිස්සු. මරණින්මත්තේ නරකලෝකකටනන් නොයා සුගතියත් නිවනත් මේ මිනිස්සුන්ට ලැබෙනවානම්. මෙලොව පරලෝ දෙකම ආලෝකමත් කරගන්නවනම් කුයිතරං හොඳදකෙන් අදහස අපි තුල තිබෙනවා. ඉතින් පින්ගතුන අපි දැන් ධර්මදේශ නවිගෙනගම පත්තකම්ම සූත්‍රයේ පත්තකම් ඒත් එයාගේ ක්‍රියාව සුදුසු තැනට යෙද වනාා. ගිහිත් ජීවිතය හරියට කටයුතු කලා කියන අරථය තමයි මේ සූතර දේශනාවේ ඉස්මතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ අනාත පින්ඩික සිටතුමාට. තුට අනාත පින්දිික සිටතුමා, බුදුරජාණන් වහන්සේ බැහැදකින්ඩවිල්ල වන්දනමාන කල්ල කත් පසකින්ද ගත්තර පස්සේ. බුදුරජාණන්සේ දේශනා කරනවා. චත්තාරෝමී ගහපති දම්මා, ඉට්හා කන්තා මනාපා දුල්ලබා ලෝකස්මින්. කාරණ හතරත්තින ග්‍රපතිය ඉෂ්ඨකාන්ත මනාප හැබැයි දුරල බයි. හැමෝටම මේ අවස්ථාව ලබෙන් නෑ. ඒ තමයි බෝගාමයේ උපජන්තු සහදම් මේ නාති. ඔන්න පළවෙනි ස්ෂ්ඨකාන්ත මනාප කාරණාව කරදරයක් නැතුව අන්නට දුකකුත් නැතුව පීඩාවකුත් නැතුව දාරමිකව මට බෞබෝග ලැබෙනවනම්. උඳට කරදරයක් නැතුවගේ හදාගන්න පුළුවන්නම්. අනේ මට කරදරයක් නැතුව යානවාහන ගන්න පුළුවන්නම්. කරදරයක් නැතු ඉඩ කඩන්ටික ගන්න පුළුවන්නන්. ඉට කඩ් නදාත්තු කර ගන්න පුලුවන්නම්. කරදරයක් නැතුව මට ධනේ ලැබෙනවනම්. කියලා ධාර්මිකව බවබෝග මහට ලැබේවා කියන කාරණාව ලැබෙනවා කියන කාරණාව ඉස්්ට කාන්ත මනාප දුරල බයි එක හොඳ යහපත් ෂ්ට කාන්ත වනාපයි හැබයි ඔක්කෝටම ලැබෙන් නෑ විදියට. උන පලවෙනි දුරලබ කාරණේ. කාටවක් කරදරයන්න ඇතුව දිය් පෝසත්ව එක ගැනක කියනවා. කාටවක් කරදරයන්න ඇතුව පෝසත්ව එන්න පුළුවන්න ඒක ලසින් කෝටුම ලැබෙන කන් ව කියනවා එක කන මේ පින්ගතුේ ප්‍රාර්ථනාවය මේ කර ගන්න බැරි. දෙවිනි එක බලමු බෝගී ලද්දා සහදම්මීන ඔන්න කාටව කරදරෙනතුම් පෝසත් වන යසෝමං අබ්බුග ගච්චතු සහඥාතිහි සහ උපාජ්ජාහිීතිී අයන් දුතිියෝ දම්මූ ඉට්ටෝකන්තෝ වමනාපෝ දුල්ලොබෝ ලෝකස්මින්. දෙෙහොන්න කරදරෙයක් නතු පෝසත්වයෙන. කරදරයක් නැතුව පෝසත්ව විච්ච කෙනාට කිසි කරදරයක් නැතුව වද දෙ නැති නෝනගෙන කම්බයෙනවා. කරදරයක් නැතුව ඊලන්ට වදයක් නැතුව බොහෝ රෝගාබාද නැතුව පිරියමනාප දරුව හම්බේෙනවානො. ඉළඟට අම්මගෙන් තාත්තගින් නැන්දම්මගෙන් මාමගින් සෞෝ නෑනලාගේ මස්සිනාලගින් ඥාතීන්ගෙන් කරදරයක් නැතුව එ ඒ පෝසත් විච්චි කෙනා වටා ඉන්න පිරිස කරදරයක් නැතු ඔහු සමඟ ඉන්නවානම්. හොඳ යස ක කෙනවා යස පරිවාර කියලා. පිරිවර සම්පත්තියකුත් තියෙනවනැ පෝසත්වෙන එකත් දුරල බයි හොඳ පිරිවර සම්පත්තියක ඉන්නවා කියෙනෙ එකත් දුරල බයි. ඔ ඇත්තරම බැලුවොත් මේක දුර්ල බයි කියනෙ එක ඔබ ධර්මාණුකුළොව තේරුම් ගඩ සමල්ලට හොඳ පෝසත්වෙනවා ොඒේ පවුල්ලේ බිරිඳගගේ හෝ ස්වාමියාගේ හ දරුවන්ගේෙ හෝ දෙමවපයන්ගින් හෝ කොහිං හරි මේ එක්කොර ලෙඩක් නිසා හෝ එක්කෝ නිදංගත රෝගයක් නිසා හෝ එහම නැතම් මානසික රෝගයක් නිසා හෝ එහම නැතම් මොකක්හරි පවුල් ප්‍රශ්නයක් නිසා හෝ මොනොහරි අරබුදධයක් හැදෙනු. අර බෞබෝග සම්පත්තිබ්බඩ සැනසිල්ලනෑ හිතී. අ තමන්ගේ වටේ ඉන්න පිරිසගින් ඇ වෙලාහම මොව රිද්ධන මොව වෙහෙසට පත්වන මොව පීඩාවට පත්වෙන තැනට කටයුතුේදෙන. ලෝතුරා බුදුරජාණ වාන්සේ ඇස් පහ කිං ලෝකෙ බදනු. මස්හැස දිවැස පණස බුදුවෙස සර්වච්ඥතාත් ඇස. ඒ ඇස් පහෙම් දැක ලබුදුරජාණ වාන්සි වදාලා. මේ ධාර්මිකෝ පෝසත්වෙනවා කෙනෙක අදුර්ලභ කාාරණය. ඊළඟට ඒවාගේ පෝසත් වන කෙනෙකුට දරයක් නැති පිරිසක් වටේ ඉන්නවානම්. ඒ අදුර්ලභ කාරණයක් යෝ. මම දන්න කාරණාව තම ගොඩා ලංකාව පමණන්ේ පිතරටවලත් ගොඩා දියුණු වෙච්ච. දියුණු වෙන පවුල් අතර ඉතාම සුළු පිරිසක තමයි පවුල්ලේ ප්‍රශ්න අඩු පිරිස්සයන්නේ. නැත්තන් ළමයින්ගේ යං ආබාධයක්කෝ. එහම නැත්තම් පවල්ල හිතවතේගේ ආබාධයක් නිසාහෝ ඒ පවුල්ලේ අයාතර ඉති අර යංයං අවස්ථාවලදී විඳවන විදිහයට කරුණුයේ දෙනවා. එක මේ ලෝක සුභාවයක්. ඉ ලෝතුරා බුදුරජන් වන්සේ ඇස් පහකින් ව දෙකළ වදාලා. පෝසත් වෙන එකත් දුර්ල බයි. පෝසත් කෙනෙකුට කරදරයක් පීඩාවක් කුපදරයක් වුවදුරක් නැති පිරිවර සම්පත්තියක් ඉන්නවා කියන එකත් දුර්ලභ කාරනාවකි. ඊළඟට බෝගයේ ලද්දහ සහදම්මන. යසංලද්දා ඥාතිහි සහ උපද්්‍යෙහි චිරන් ජීවා මිදීග මද්්‍යායුම් පාලේමේදී. ඉතකොට ඔන්න තැවයි කෙනෙක ඉන්නවා පෝසත් වෙලා. පිරිවරතරක් කිසි කෙනෙකුට කරදරෙකුටන අනිතය තරි හොඳයි ක ප්‍රධානයට අනිත් අයේ නඩත්වයි සමගියෙන් ඉන්නවා. එකිනෙ කාරක්ෂ කරගෙන ඉන්නවා කරුණවිං ඉන්නවා. මෙහෙම හොඳට සදුටිින් පෝසත් වෙලා සතුටේමු තින්න මේ පවුලකට එයාලට ජීවිතන්තරායක් නැතුව. ජීවිතයට කරදරයක් නැතුව. එක්කොතාත් අට හෝ අම්මට හෝ දරුවන්ට හෝ ඥාතීන්ට හෝ කරදරයක් නැතුව බොහෝ කාලයක් ඉන්ඩ ලැබෙනවා කියලා කියන එක දුර්ල බයිකෝ. දෙැක්කදදී. සමහරායේ බෞබෝග සම්පත් වගාධිකා කර ගැහන්නවා එකන බෞබෝග සම්පත්තුොලින් වැඩෙනවා කිටි කාලක මෙැරෙනු. සමමාරය බෞවෝග සම්පත්තුලින් වැඩෙනවා එක් නෝන නැතිවෙන එකක මහත්තේ නැතුන එ එකක දුවට අන්තරයක් වෙනවා එකකු ඥාතීන්ට අන්තරාය වෙනවා. අර පණ බයි එං ඉන්නවා මොකක් කරහහිමන ඇතන් නිදංගත සුව කරන්න බැරි රෝගයක් හැදෙනු. ඉතුකට අර වත් පෝසක්කන් තිබ්බත් පවුලයි ඔක්කෝම ආදරයෙන් හිටියත් ආ එක වැත්තකින් බයනවා ජීවිතයට හනියක්වෙේද කියව ඇ එක්කෝ ධනේ වැඩි නිසා ජීවිත හොර සතුරන්ගෙන් කොමන්තරණවලින් ජීවිත හානිවලට කරුණු පැමිණෙනවා රෝගාබාදවලින් කරුණු පැමිණෙනෝ ති මේ විදියට රදරයක් නැතුව ජීවත්ව ඉඩ ලැබෙනවාකෙන් ජීවිතහානයක් නැතු ඉන්ඩ ලැබෙනවාකෙනක දුර්ලභ කාරණාවක්කවූ. දෙම් බලන්ඩක මේ භහක්ග්‍යතුන් වනාන්සිේ බුදුවැසින් මේ ගිහි කෙනාගේ ජීවිතයේ සතුටෙන් ගත කරන්ඩ පුළුවන් පැති බැරිපැති දේශනා කරන හැට. ඊළඟට දේශනා කරනවා බෝගයේ ලද්දා සහදාමයෙන් නනත් ධර්මිකෝ පෝසත් වුණා යසන් ලද්දා. යසත් හොඳට ලැබුණ මෙයාට ඊළඟට දීර්ගාවිසල් ලැබුණම් ඉති කරදර යන්නතුව මැරණ කල් ගැනආවිසිිවර වන කල් හොඳල ජීවත්තෙන්. කලදරයක්ත් නෑ හැබැයි මෙහෙම ඉඳල මැරිලා නරක ලෝකෙකට යන්නඇතුව සුගතිය උපදීනවා කියලා කියන එක ඊළගමාරු වැඩිකකෝ. ඇයි මිනිසු යසට පෝසත් වෙලා ඉඳලා පවුලයත් හොඳින් ඉඳලා අවුරුදු අසූ අනුව ජීවත් වෙලාඉඳලා. මෙන්න මැරිල නිරයනු තිරිසල් ලෝකයනෝ ප්‍රේතාත්ම භහව ලබනවා අසුරාත්ම භව ලබනෝ. මැරිල සුගිති උපදිනවා කියෙනක ලේසි නෑ. මෙහි මොහෝ ධනවතෙක් වෙලා ඉඳලා ප්‍රේත ලෝක උපදිනවා කැහි හොටු සෙම සැරෝවත් නැතුව. මේ මහෝ පිරිවර සහිතවඉදලා තැනක කොහේ හරි ඉපදින අන්දුුරේ කාල් කවුරුවත් නැතුව. ඉතිං ඒ නිසා මේ හොඳට ජීවත් වෙලා මැරුන්නට පස්සේ නරක තැනක යන්න ඇතුව හොඳ තැනක ඉපදෙනවා කියෙ එකක් දුර්ග බයියෝ. ඔන දැන් ගිහි කෙනාට ඉමේකෝ ගහපති චත්තාරෝ දම්මා ඉට්ඨහා කන්තා මනාපා දුල්ල බාලෝ කස්මෙ මේවා ඉෂ් කාන්ත මනාප දුර්ලභ කරුණු හතරම් කවුරුවරි හොඳට දියුණුවෙලා ඊලන්ට කරදරයක් නැතුව පිරිවර සම්පත්වයත් ඉඳලා ජීවිත අන්තරායකුත් නැතුව ඉඳලා මැරුුණට පසිද්දිවිය ලෝකෙත් ඉපදුනා කියළ කියනවා නම් එයා දෙල්ලෝ ඕම ජයගත්තකෙන. එයා මනුස්ස ජීවිත එනම් වරත් දගෙන නෑ එයා මනුසල් ලෝකෙ ඉපදිච්චයකයේ ප්‍රෝජනයරම් පටිකමෑර මිනිසත් බවේ පල නෙලලා ඔය හතරම තියෙනවනම් නැබැයි බුදුරජාණන් වහන්සේ වදාළයි ඉ මේ සංකෝ ගහපති චතුන්නම් දම්මානන් ඉට්ඨානං කන්තානම් මනාපානන් දුල්ල භානං ලෝකස්මින් චත්තාරෝ දම්මා පටිලාබාය සංවත්හන්ති කත මේ චත්තහරෝ මේ කරුණු හතර ලබන්්ඩ තවකරුණු හතරක් තිබ්බොත් හරිකි කියන්නේ හොඳට පෝසත්වෙන්ඩත් ඊළඟට හොඳ පිරිවරක් ඉඩත් ඊඟට ජීවිත අන්තරයක් නැතුව ඉන්ඩත් මැරුණට පසේ සුගතියන්ඩත් මෙයාට තවකරුණු හතරක් තිබ්බොත් හරිකව. ඒ කරුණු හතරින් තමයි ඔය හතර දෙ අපි දෙ අපිට ඊළඟට ප්‍රශ්නයක් කෙනවනේ ඇතරම ොඳ හොඳට පෝසත්වෙන කත් හොඳයි. ඥාතීන්ට කරදරයක් නැතුව තියනත් හොඳයි හොඳ ඥාතින් පිරිසක් ඉන්න එකත් හොඳයි ඒයට ජී අපිටත් එක් ජීවිත අතරය නැතුන්ටත් හොඳ ද ැරණට පද දිවිල්ලෝ කියන එකකත් හොඳයි ොඳ නොු හොද කරගන්නේ බුදුරජන් වන්සේ වදා කාරණා හතරක් පුරුදු කළොත් අරහතර හැදීගෙනවාකෙව් මොනවා දෙකාරණ හතර සද්ධප සම්පදා සීල්ල සම්පදා චාග සම්පදා ප්ඥා සම්පදා හොඳයට දියුණුවෙන්ටත් හොඳ පිරිවර සම්පත්යක්කීන්ටත්. ජීවිත අන්තරායජ්්‍යය කොයිවෙලා මැරිදය කියලා බයක් නැතුවන්ඩත්. මැරුුණට පස්සේ සුගතිී යනකයට බයක් නැතුවන්ටත්. කාරණ හතරක් තමයි සද්ධා සීර චාග පඥ්ඥා. බුදුරජාන් වස් විස්තර කරනවා. කොහොමදේ සද් හ සම්පත්තිය උපද්වාගන්නේ කතමාච ගහපති සද්ධ සම්පද. ඉද ගහපති අරයියසාාවකෝ සද්දෝහෝති ද්ධහති තතාගතාස්වබෝධී. සද්දාව කෙළ කියන්නේ බුදුරජාන් වන්සගේ අවබෝධය අදාගන්නේ එක. ඉතිපි සෝ භගවා අරහන් සම්ම සම්බෝද්ධෝ. මේකරුණෙන් භාග්‍යතුන් හන්සිේ නිකෙලිස් රාගදේශ මොහ ප්‍රහාණය කරලා පුද පූජාවන්ට සුදුසූනා කියලා අදහගන්නවා. බුදුරජාන් වන්සේ නිකෙලෙස් කියලා අදහගන්න. අරහන්. ඊළඟට සම්මා සම්බුද්ධෝ. බුදුරජාන්හන්සේ අවබෝධ කරපු ධර්මේ බුදු කිෙරින්ම අවබෝධ කලාම සක වෙන කෙකුටුන මේ ධර්මය අවබෝධ කරන්න බෑ. ගුරූපදේශ රහිතව ශ්‍රියම්බූදධ ඥානයෙන් මේ චතුරාරිි සත්‍යය ධරමය ලෝකී යථා සුභාවේ මගේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළා කියලා සද්ධාවට එනවා එක තම සද්ධහ සම්පත්තිය සම්මා සම්බුද්ධයි. විද්‍යාචරණ සම්පන්නන්නේ භාග්‍යතුන් වහන්සගේ ජීවිතයම අවබෝධයට අනුවම තමයි ඒ පන්සාලස් වසක්ම ජීවිතය ගෙවුණේ අවබෝධයත් හැසිරීමත් එකැන අවබෝධයට අනුව හැසිරීම හැසිරීමට අනුව අවබෝධය. විද්‍යාචරණ සම්පන්න අයි බුදුරජාන් වහන්සේගේ චරණ සම්පදා විද්‍යා සම්පදා බුදුරජා වන්සක තියෙන ඥානය ඉඥානයට අනුව බුදුරජාන් වන්සේ කටයුතු කරපු විදිය ඒවගෙන අදහගන්නවාමී බුදු කෙනෙක් නෑ කියලා බුදු කෙනෙකුට හැර එහෙමනම් වෙන කෙනෙකුට මේ විදිහට අවබෝධයයි චරණයයි විද්‍යාචරණ සම්පන්න බවින් මෙතරං තුම්ලෝකෙන් බැබලෙන්න්න බෑ එනිසා ඔබෝධයට අනුවම ජීවිතය ගත කලා විජ්‍යාචරණ සම්පන්නයි කියලා අදහගන්න වශරාවකයා සද්දහා සම්පත්ති. ඔබ බුදුරජාන්සක ශ්‍රාවකේක් නං උපාසකෙක් නං උපාසිකවත් නම් බුදුගුණනාවේ කෙටෙෙන් හරි විස්තර කරගණන්නඩ තේරෙන් ඕන හොන දෙැ මකිව අරහන් අහං කියයන බුදුරජා වන්සේ නී කෙලෙස්. සම්මා සම්බෝද්ධයි කියයන බදුරජාන් වහන්සේ මේ දරමේ චතුරවාරි සත්ත්‍යය ධහරමය ගුර ූපදේශ රහිතව වබෝධ කලා. වි්‍යාණන සම්පාන්නයි කියන්නේ අනන්ත විද්‍යාවෙන් අනන්ත චරණධර්මයෙන් යුක්තයි. විද්්‍යාචරණ සම්පන්නන, අවබෝධීට අනුවම ජීවිත ගත කරනවාකිමි එක. සුගතයි සුගතයි කියනෙ සුන්දර වූ නිවම්මාර්ගේ ගමන් කල්ලා සුන්දර නිවනට පත්ව වුණ. බුදුරජන්වාසගේ ජීවිතය හාත් පසින් සුන්දර. ගමන හැසිරීම කතාව ී බුදුරජාන්වාසගේ දේශනා බුදුරජාන්ස ප්‍රශ්න විසඳන හැටි. ග්‍යතනාන්සේ ලෝකේ දකින හැටි එක්කොම සුන්දරයි සුගතයි සුන්දරණෙවනට පැමණුනා. ලෝක විදූ කෙල් කියන්නේ සෑම ලෝකයක්ම අවබෝධ කළ කාම ලෝක රූපලෝක රූපලෝක දෙව් මිනිස් බ්්‍රාක්්ම ඊළඟට රූප සහිත ලෝක සංඥාමයේ සහිත ලෝක සංස්කාරලෝ මේ සෑම ලෝකයක්ම ඇසකණනාසි දිවකය මනස. ඊළඟට රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ලෝක. බුදුරජාණන්සේ දන්න ඇති නොදකින අවබෝධ නොකරපු ලෝකයක් නෑ. ලෝකයේ යන්තාාක්ද ඒතාක් අවබෝධ කලා අවබෝධ යන්තාාක්ද ඒතාක් ලෝකයේතිෙන. සකල ලෝකය අවබෝධ කළා. ලෝකේ රහස නෑ බුදුරජාණාවන් සිට එකයි ලෝක විදුකයන්. අනුත්තර පුරිසිදම්ම චාරතී. බුදුරජාණන් වහන්සේට ඒ පින් තියෙන කුසල් තියන දමනය වෙන්ඩ සුදුසුකන් තියෙන කෙනා මිනීීම හරුවෙක් ෝුණත් පිස්සු හැදිල හිටිය. දාමරිකෙක්ක වුුණත් මොන්න තරාතරමක කොතනක හිටියත් ඔහුව දමනය කරන්න පුළුව. දඩු මොගුරු අවියාවු දතට ග න්නැතුව මේ සත්වයා දමනය කරනවා. දැන් අද අපි මේ බනපදයක්කාල් අපිියන් අකුසල් කරන්න නැතුව කුසල් කරමින්. යහපත් දේවල් කරමින් අපි වන්වනම් බුදුරජාන්ේ ළඟටඇවිල් අපිට පොල්ල ඉංගහලද අපි ඉට ඉස්සරහින් කඩුුවක්දික් කලාද භයකල්ලද අපේ අන්දයරන්ද ඒ බුදුරජාන්ගේ බුදු බනපදයකට අදටත් අපි දමනය වෙනවානි. තින් දැම් මේ බණටි කක්කානමුටත් වෙන වැඩෙන අතර කරලා මේ මේ අහිංසකව පැත්තකින්දගෙන ධර්මයට සවංයමු කරනවා දැනුත් ඔබ යංවිදික දමනය වෙලානේ. අනොත්තර පුඩිසි ධම්ම සාරතිී ඊළට සත්තා දේවෝ මනුස්සානං දෙවියන්ටල් මිනිසුන්ටත් එකම ශාස්තෘන් වහන්සේ. කැනෙ දෙවන්ත අ ජීවිතාව බෝධය බාදන්නේ බදුරජාන්ේ මිනිසුන්ට අජීවිත බෝධි බාදන බදුරජාන්හන්ේ. දිවියලෝකයේ හරබර කතාවක් කියලෙක් දිවියලෝ පුර පැරෙන වාන බුද නතන්. මනුසුලෝකකි හරබර කතාව පැඇත්වෙනෝ නම් බුදු බනතාවයි. මේ ධර්මීම තමයි සේෂ්ට. අපි වෝ දිවියල් ලෝක තියන ලස්සනම වටිනාම සුන්දරම කතා බහමකද කියල ධර්මී කතා කරන එක. මනුසුලෝකි සුන්දරම වටිනාම හරබර කතාම කද කෙලෙහූ ධර්මී කතා කරනය එක. දිවිමිනිසුන්ට එක්කම ශසාස්තෘුන් වහන්සේ. මිනි ධරමය අවබෝධ කරලා සසරදදු කෙන් නිදහසුනා කෙනෙක් ඔබොදන්නවාන. මිනිස්සුගේ සියගුණයක් ධරමය අවබෝධ කලා ඉටත් වඩා දෙවියෝ වැඩි පුරුවම බද්ධසාාසනය මඟ පල්ලබලතිඉනෙ දෙවවරු. මිනිස්ු ඉතාම සුළු ප්‍රමාණයක්. මාර් පල වැඩි පුරම ලැබි දවරු. ඒ මේ සාසරෙන් නිදහස්වෙන්න්ට කැති සියලු දෙන බුදු කෙනෙ පහ විච් කාක මනු ෝපදන්නේ. ල්ල පදන සුමහ ්‍රාවකයන් වහන්ස එල්ල සහිදමි බුද්ධ වාාසනය විශේෂ ශේෂ්ඨ පිරිස බුදුරජාණන් වන්ස ඇසුරේ පිරිවර සම්පත්තිය උපදනු. මඟපල් ලබන්ඩ නිවන් පසක් කරගන්ඩ පින්තින ගොඩෝක් දෙෙන දෙවියන් අතරපදී. මයිස පලවෙනි ධර්ම දේශනාවෙන් සෝහං වනේ එක්කෙන් අයිවනසුලෝකයි. මෙ කොන්්ඩඥන් වහන්සේ විතරයි. දෙවරු දහට කෝටියයක් මඟ පල්ල ැබුව පලිනි ධර්ම දේශනවා. දහට කෝටිය මනුසු ලෝක එක්කෙනයි. ධර්මය අවබෝධ කරවන්ට ගොඩක් පහසුයි දෙවිවරුන්න. මනුස්සේ අන්ද ධර්මය අවබෝධ කරන ක ලිසි මදිී ඒතුෝ මනුසයෝ වදුරු ගොඩක් සහිතවෙන්නේ මනුසු ලෝකකිපදිලා. දෙවියන්තර පතුදුරන්ට පස්සේ මනසු ලෝක තරම් හෝ දුරුනයි හිත වැඩීමේ යම් පහසුවතිී. ඒගේ නිසා මනුස්්‍යයක් මේ කවබෝධ කර ගත්ත ගමන් ලොෞතුරාස සතාගතයන් වහන්සේ අඥාසි වතබොහෝ කොන්්ඩඥෝ අන්ඥාශි වතබොෝ කොන්්ඩ අඥෝතය කියලා උදන්ගෙනවා තතාගතයන් වහන්සේ උදාහනං හඋදානේසි. මොකද මේ කමාරුමදේ මනුසය කළේ. මේ අමාරුමදේ මනුෂ්‍යය කළේ තිවරු දට දහට කෝටියයක් මඟපල්ල බද්ධ බදුරජාන් වහන්සේ දාට කෝටියයක් මග පල්ලබවා ක කියලා උදන්ගෙනුවේ. එ එකම අනුසෙක් ධරම අවබෝධ කරද්දිී අනඥාසි වතබොහෝ කොන්්ඩඥෝ අනේ මේ කොන්්ඩඥන් අවබෝධ කලා කෙලවදන් ගනු. තිං අපගේ ශාස්තෘනාන්සි දෙවිමිනිසුන්ට නිවනට මග දේශනා කළා සත්තා දේවමනුස්සාන. බුද්ධ කියල කියන්නේ භාග්‍ය තුන්න්නහන්සේට මේ අවබෝධ කරපු ධරමේ අන්නයට කාරුණකව සෝහන් සකදාගාමි අනාගාමි අරහත් කෙන මාර්ගඵලවල හික්මවඩ බදුරජාණන් වහන්සට ධර්මය දේශනා කරන්න පුළුව. මේ ලෝකය යංගකිසිකෙනෙක් මගපල්ලැබුවනන් ගේස්සිියල්ලම බුදුරජාණන්සිගේ බොදදුමුවෙන් පිටිවිචක්ච බණනිසා ධර්මය නිසා. නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධ වන සේක කියය ඒකයි අන්න අයට වැටහිෙන ආකාරෙන් ධර්මය දේශනා කළා. භගවා කළ කැනෙ භාග්‍යවන්තයි. සියලු සම්බුදු ගුණ දැරීමට තරම් භාග්‍යවන්තයි ඊළඟට මේ සියලු ඥාන සම්පත්තිය දරාගැනීමට තරම් භාග්‍යවස අන්තයි අළම දකල නඇත සමර ඉගෙන ඉඟගෙන ඉගෙන ඉගෙන ඩියු පස තු ව දැනුම වැඩියුුණාට පසේ උමතුව වෙන මිනිස්වීන්නවාන. ඊළඟට වගකින් වැඩියවුනාාට පසේ උමතු වෙනවානේ වගකින් වැඩුණනාට පස පිස්සුවගේ වැඩ වැඩී කියය භාග්‍යතුන්න්නහන්සට දෙවියොත් මඟ පල්ලබන්නඕ මේ සසරින් නිදහස් කරන්න ඕන මිනිස්සූත්න දහස් කරවන්න ඕන. සකළ ලෝක දාතෝටම යාාපත සලසඩෝන්. ඒ අතර පිණඩ පාතෙත් වරිනවා ධර්ම අදේශනා කරනවා බණභාවනා කටයුතුත් කරනවා. අය මහා කරුණාවෙන් දවසට හයවතාවක් ලෝකයේ දෙස බලනවා. දිල්වුරු කීකෝටිියක බ්‍රහ්මියු, කීකෝටිය එකකද නාගාදී අමනු සස්සුර අසුරනාගේ යක්ක්ෂ හන්දරුව. සකළ ලෝකී සියලු දෙනාගේ සසරදුකෙන් නිදහස් කරවීමේ වැඩ කටයුත්ත. බුදු කෙනෙක් පහළ වෙලා කොල්පයක පින්කරපු අයගේ ජීවිත සසරෙන් නිදස් කරනෙක හතලිස් පස් වසරක් ඇතුරද කරන්න ඕන. අසංකීය හතරකුත් කල්ප ලක්ෂයක් පෙරුම්පුරාගෙනපු කටයුත්ත අවරුදුහතලිස් පහෙන් කරන්න නෝව. ඊ සියල්ලම කිසිම පීඩාවක් නැතුව අපහසවක් නැතුව සන්තාපයක් නැතුව භාග්‍යතුන් වහන්සේ ඒ සියල්ල බුදු කිසිනිම කලා. භග භාග්්‍යවන්දයි. සියලු ඥාන සම්පත්ති සියලු වගකම් දරන්න තරන් භහග්‍යතුන්හන්සි භාග්‍ය සම්පන්නයි. මට පීඩයි අපහසුයි සන්තාපයි. බුදුරජාණන් වහන්සගේ ජීවිතේ වනය. බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුවර දෙතිෙස් මහා පුරුස ලක්ෂණයන්ගේ බැබෙලි යනවා. ති මහා පුරුස ලක්ෂණයන්ගේ බැබෙලී සුන්දර ජීවිතයක් ගතකරන්න අ අයගේ සිත් පහන්කරවන දුක් දුරු කරවන ජීවිතයක් ගත කරන්න තරන් උන්හන්සේ මහා භාග්‍යවන්තයි. දැත සාමාන්‍යෙන් දෙතිස්මාහා පුරුස ලක්සණ නැතුව මනුසේ කිනාවෙන ගොඩා තවත් මිනිස් මනුසක් කියනවා අනේ අර මනුෂ්‍යයගේ හිනාවි තියෙන ලස්සන හරි පින්වන්තයි නේදකෝ. මහා පුරුස ලක්ෂණ තිබිලද. දෙතිස් මහා පුරුස ලක්ෂණයහන්ගින් හබ. ංච නේත්‍රයෙන් ලෝක දිහා බලන කරුණාවෙන් තත්තුූ දෑස් සංගලත් තියෙන ලො විතුරා බුදුරජාන් වහන්සේ දකිනකොට. බුදු සමඳු දෙක ගණ්ඩ නැතට ඉඩ මදි වනා මිනිසුන්ට ඇස් මන්තිී. බුදුරජාන්ාන්සේ සම්පූර්ණය බලන්න. තින් භාග්‍යතුන් වහන්සේ බුදුරජාන්සේ භගවා අන බුද්ගොුණ. ඉතුක දෙ බලනු විශෝගත ාර්ත ම කි. ති විසෝ භගවා අරහන් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්නු සුගතෝ ලෝක විදුව අනුත්තුරු ප්‍රරිශ්ධාම සාරතියේ සත්තා දීීමමනු සන බුද්හ බගවාතිී අනේ ගාථ ්‍යර්තීමංකිෙවහි මෙන්න මේ ගැන පැහැදීම චිත්ත ප්‍රසාධය හදවති තියෙනව වන ශ්‍රද්ධා සම්පදා සද්ධා සම්පදා සද සද්ධාව තියෙන කෙනම් දියුණු වෙනවා සද්ධාවති වුණ තියෙන කෙනාට හොඳ පිරිවරක් හැදෙනු සද්ධාව තියෙන කෙනෙනාට මේ මේ ජීවිතයගෙන බයක් නැතු ඉන්න පුළුවන් සද්ධාව තියෙනෙනට මරණය මත්තය හොඳ ලෝක කියන්නපු. සීල සම්පදා කතමාච ගහපති සීල සම්පදා ඉ ගහපති අර්ියශාවකෝ පානාචපාතා පටවිරත හෝදී මේ අර්යශ්‍රාවකයක් ප්‍රාණගාතයෙන් වැලකිලෙන්වන අර්ියස්ශ්‍රාවකය කිවේ සද්ධන්ත කෙනා සද්ධාවන්ත කෙනා සීලවන්ත මේ සත්තු මැරීමෙන් වැලකීනවනං ඒක දමයිගේ සීලහම්පදා. සොරකමින් වැලකී සිටීම, වැරදි කාමසවෙනින් වැලකී සිටීම මුසාවාදයෙන් වැලකී සිටීම්. සුරාමේරයේ මජ්ජ පමාදට්ටානම් පටවිරතූහූති. රහමෙරෙන්, සුරාවෙන් මත්පැම් මද්‍රවිය භාවිතෙන් වැලකී සිටම්. මේ සීල සම්පදාව කියෙන එක මේ ලෝකයේ වාස්ප වෙන හැටි ඔබ නිියවස් බලනකොට තරෙන් නැද්ද ප්‍රවෘති බලනකොට. ස ප්‍රාණගාත, හොරකං වැරදි කාම සේ වන්න මේ අ්පොර ස්කෝල යන පොඩි ළමයි පොඩි කෙල්ලෝ මේ ටියවසන් ගුරුවරු. ඔය තැන්තැන් වල මිනිස්ුයේ ප්‍රවෘතිවලට කතාවවෙන්න. මොනවාද මේ කතාවෙනි සීල සම්පදාව නෑ. වාස්පවෙලා යනු වංචාකිරෙන් අනිත්තයට ඒම කදස ඇත්ත කතාකිීම නෑ ඊළඟට සුරාමේරය පුොඩියෝම් පව බොනවා බීලා කරන්න තියෙන පස් පව් දස අකුසල් පංච දුෂ්චරිත සකල දේම කරනවා අබීලා උපේ පොඩියෝම් සීල හම්පදාව වාස්පවෙලා ට ඔබ ේරුන් න්න්නඩ ්‍රාතයෙන් වැලකීම කොච්චර උතුන්ද එක බුදුරජාස දේශනා කළලේ මේ සද්ධාවක පිහිටල පන්සී රකිනවා කියෙනක කරන්න නිය සිලට ගත්ත පස් පපිඩක්වාගේක. වැලදිකාමෙවවිනි වැළකිිලයිඉන්න නිය සිල්ට ගත්ත පස්පිඩක් වගේැකිව. ඒ නිසා මේ නිකං මේ ලෝකයේ මීනිසු මේ සල්ලාල කංකරනකට පොඩියෝුන් සල්ලාල කංකරනකොට ඒ නිවස්වල නොවයේ කතා කියවුට මෙහෙම කණට අත තියාගෙන හාහෝගාල ආශ්චරය අත්භූත කාරණාවිදියට හිතන්න දේවල් නෙවයි. ඕක තමයි ලෝක ඉදිරියට තව වැඩි වෙනවා. මේ බනාහන්න වැඩි හිටිය ඇයනක් වැල පුංචිකාලය අහපු දැකපු නැති දවල් නො විදැ කතාවෙන්. මේ ඔයාල්ලයිතවට හිතන්න පංවතුනේ මේ අවුරුදු විශ්සට විසි පහට එක ඔයාල පුංචිකාලේ කිය නව මේවා පි හලා දැකල් නෑ කියලා. අවුරුදු විසි පහර විතර මේ කාලය ඇතුළට මෙච්චර පරිවර්තනයක් වනාානං සමාජයේ මේ දුෂ්චරිතය. නිතොට තව විසි පහ කාපසට තව දාන්න කරයට තව කොහො වේද කියක්. තුොට ඔයාලා මැරිල්ලා ආපහු මනුසලෝක ඉපද නොත් එහෙම එතකුට කොයිවාගේ පිරිහුණ ලෝකෙකද එතුට ඒ ලෝක බණ කියන්න ගෙනෙක් නැත්තං යහපත ගැන කියල දෙනෙනක් නැත්තන් හොඳ නරක ගැන කියල දෙන්නගෙනෙක් නැත්ත මොනවීදකෙ හිතන්න. තයි ගැන්න අය මනස්ුල්ලුක තාහස කරන්න දෙපාෙනවා යා ඉදිරිට නම් විසඳුවමක් තියෙන්න්නේම දෙවියන් අතර විතවා. ඒතුව සමාජ ඉච්චරම අභිද්‍යා විසමලෝභය කෙනෙකින් පිරෙනවා ඉරිසියාව වැක්කරෙන්න්න ගන්නවා ඉදිරියට කොරෝද වෛර වැැක්කරෙන්න්න ගන්නවා යවසීම වාස්ප වෙනවා දරා ගැනීම වාස්ප වෙනවා ඉතින් ඒ නිසා මෙව තේරුම් ගන්න ඒනිසා තමන්ගේ පවුල්ලත් එහෙම තම තමන්ගේ පවල්ලත් එෙම එකැන මිනිස්සු පවුල්ලා අවුල් හැදෙනකුට ඔන්න බිරිද වෙන අඇත්තක සම්බන්තා තියෙනව ස්වාමි වෙන අයත්තෙක සම්බන්තා තියනවා මේවා ආශ්චරි අ්භූත කාරණවිදියට සලකන්න ඔන්නන්නේ ආඳකාරනු. මංම කියන්නේ මේ ප්‍රාශනට මෝන දුන්නයට දුදු ලෝතුරා බුදුරජාන් වන්ේ ගැන සද්ධහ සම්පත්තිය පිහිටන්ට බුදුරජාන් වහන්සේ වදාලා පහන් සිතකින් වැරදි කාමසවින් වලකන්නේ පම්සිිල් රකින්නේ නේ සිල්ට ගත්ත පස් පිඩක්වන්න. යම් හයකින් යම් හේකින් ඔබට පුළුවන් වනොත් ගිහි එක් විදිහට ලොකු ගොඩෝත් දේවල්නයි සිල්පද පහක් රැකගැන ඉන්න පුළුවන් වනොත්. ඒ සුළු දෙයක් බගන්නකො පින්වතුන මනුස්සයෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ කාරණා පහක් රැකගන්න බැරිග වෙනවාගේ බුද්ධ තාසනේක තරන් විනාශයද්ද කියලා ගන්නේ අසංකයේ හතරකුත් කල්ප ලක්ෂයක් පෙරුම්පුරල දස මාර සේනාවම පරාජයට පත් කරලා සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වලා අසුමාශ්‍රාවකයයක් මහරහතුම් පිරිවාරාගෙන ඉන්න භාග්‍යතුන්සි ගික් කෙනනාට කියනම් සිල්පද පහක් කඩන්න එපා කියලා මේක කරගඩ බෑනිතවම් අද වෙන්නක්වත් ඒක කරගඩ බෑ මහා ලොකුවට උපාදි තියෙනවා පුවත් පෝසක්කන් තියෙනවා කට ඇරියොත් ලෝකෙම යා දන්නවාගේ කතාව පහක් කරගන්න බැතාවම් සත්තු මැරීමෙන් වැලකීම සොරකමෙන් වැලකීම වැරරිදි කාමසේණින් වැලකීම බොරුකීමෙන් වැලකීම සුරර්ණ පානයෙන් වැලකීම. කවුරු හරි මේ පහෙෙන් වැලකුණොත් එයානම් මේ ලෝකම මනුස ජීවිතයේ මහපොළුවක් තරම් මිනිසුන්ට කරගඩ බැරි දෙයක් යා කර නොය නියසිල්ලට අයිති සුළු පිරිසකට අයිති හොන්ද කෙනෙ. හොන්ද කෙනෙක් යහ පත් කෙනෙ පින්වන්ත කෙනෙ එහෙම සිල් පන්සිල් පද පහරකින තාත්තක්කන්න වනම් ඔයාලට ලෝකන්න හොන්දම තාත්ත ලැබලා. පන්සිල් පද පහ රකින අම්ම කෙනෙක්කන්නවන ලෝකකින්න හොන්දම අම්ම ලැබිලා. පන්සුවිල් පන්සිල් පද පහරැකින මහත්තෙක් ලබෙනන ලෝක ඉන්න හොන්දම මහත්තය ලැබලා සිල් පද පහරැකින ඕොන කෙනෙකින් වන හොදම නොන ලබවිලා සිිල් පද පහරකින දරූ ඉන්නවන හොන්දම දරුව ලැබිලා ඉතිං බුදුරජාණන් ව පාන්සිිල් පද පහරැකීම පිණිස්ස ඔබට සත්පුරසිය කල්්‍යාන මිත්‍රය අවාධ අනුශසාසනා කරනවන ඔබට කල්්‍යානමිත්‍ර සම්පත්තිය ලැබිලා. ඉසා ලෝතර බුදුරජාන් වන්සේ වදාලා අංකිිනෙක්ගේ උපදිෙස් මත අනුශාසනාවමත ම පසිල්පද පත්තු රන්නඇත්තං හොරකං කරන්න ඇතං රදි කාමශවේනිදන්නනඇතම් බොරු කියන්න ඇතම් සුරාවවින් වැලකුණාන ඒට උපදිෙස් දුන්න කෙනාට අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වා පිරිකර ගඩ ගැහල්ල පිදුවත් කෘතිගුණ සල කලාව සංකරන්න බෑ. දෙමවපියෝ දෙන්නට පුළුවන් සද්ධහ සීල සුතතියාගේ ප්‍රඥකෙන සේක බලවල පිහිටලා දෙමවපියන්ගේ නයින් හිදහස් වන්න පුළුවන්.නමුත් ශ්‍රද්ධහාවටයි පන්සිල්වලට යනු ග්‍රහකරපු කෙනෙකුට. ම විදිහකින් කෘතගුණ සලකළ අවසන් කරන්න බයි ඊනටු බුදුරජාන් වන්ේ ඔන්නන සද්ධාව කැන්නේ බුදුරජාන් වහන්සේගේ නවාර හදි බුදුගුණ ගැන තියෙන පැහැදීම සීල සම්පදා කැන පන්සිල් රැකීම චාග සම්පතා කැනමකද ඉද ගහපති අරිය සාවකෝ විගත මල මච්චරයන චේත ස අගහරං අජ්‍යාාවසති මුොත්තචාගූ පයිතපානි බොස්සගග රතුව යාචයෝගු ධාන සංවිභාගරතු. බලන්නක මේ චාගේ දන්දීම කියනක විස්්තර කරපු හැඩී. මෙයා ඉන්නවා මේ විගත මළ මච්චරේන චේතස අගරන් අජජාවසදී. මසුරු මළකඩ නැතිව ගිහිජීවිතය නො ලෝබන කුණ නෑ. ලෝබ නැතිහිතකින් මසුරුකන් නැති හිටකින්. මසුරුකම කියනෙ තමන්ගි දීවල් අන්නයි පරිබෝකනුවට කැමතිනෙන සරු නැතකම කලගෙන්නේෙ තමන්ගෙදවා ලන්නයි පරිභෝ කරනවාට කැමැති දන්දඩ කැමති. අත්හරන්න කැමති. ඊළඟට දන්දීමට යොමු වෙලයින්නේ අත්ශෝ දගනන්න සූදානම් පිටිෙන්නේ. ඊළඟට දන්දෙන්ට සුදුසුව ඊළඟට දානයේ සංවිධානය කිරීමෙහි ඇල්ිලයින්නේ. දන්ද දන්දීම කෙලා තේරුම් ගන්නකො එක තමයි චාග සම්පත්තිය. එතකොටට දෙැ අපි කියන්න මෙකයාගෙන අනිවදැ අමත කරගන්නපා. මේ ලෝකෙ අමාරුම කාරණ හතරක්කය ඔයි තමයි හොඳට ධාරමිකෝ පෝසත්වෙන එක. ධාර්මිකව පිරිවර ඉන්නේ එක. ඊළඟට ජීවිතන්තරායක් නැතු ජීවත්වෙන එක. ඊළඟට මරණින්මත්ය සුගති යනෙ එක අමාරු. මේ හතර සපලවෙන්ඩ කරණ හතරක්කෝ. සද්ධා, සීල, චාග අද්ධවකිවේ බුදුගුණ ගැන පැහැදීම. සීලකිව පන්සිල පද පහරකිෙන එක චාගකිව දන් දෙන එක ඊළට පඥ්ඥාහම්පදා. මොකල්ද කියලා බලමු මේ ගිහි ජීවිතය යකි ප්‍රඥ්ඥාව දැන් ැ අප ගිහිජීවිතය ප්‍රඥා විස්තර කරන උට සාමානයෙන් කියයන්නේ අනිත්‍යය දුක් කනාත්ම කියලන්න. මද කියනද අපි දුව ගහි කෙනාගේ ප්‍රඥාවමකද කියලා අනිත්‍යේ දුක්ඛානාත්ම සහිකරන එක තම ප්‍රඥාව කියලා. බුදුරජාණාවසේ මෙත්ත නහෙමන වී දශනා කර. ගිහිකෙනාගේ ප්‍රඥා සම්පත්ති කියයන්නේ අභිජ්්‍යා විසම ලෝබා භිභූතයන ගහපති චේතසා වියරන්තෝ අකිච්චං කරෝන්ති කිච්චන් අපරාදේති. අභිජ්ජා විසම ලෝබේෙන් වාසය කරනකොට කළයුතු දේ කරන්නේ නොකළ යුතුදේ කරනවා. ඊට පස්සේ අකිච්චන් කරවන්තු කිච්චං අපරාධයෙන්තු යසාච සුකාච්ච ධන්සති. නොකොළ යුතු දේවල් කරනකුට කළ යුතු දේවල් කරගන්න බැරිවෙනකුට යසසත් එයාගිති නානුභාවයත් සැපයත් නැති වෙලානම්. අභිද්්‍යා විසම ලූබී කියනකුට ගට කාමය විතරක් නෙවේ ගිච්චු කාමයට ගිජුවීම විතරක් නෙවෙ ලෝබය තුරු සුනාව. සෑහිමකට පත් නොවීම. දෙැ තමන්ට ලැබිච්ච දේවල් වලින් සෑහිමකට පත් නොවීමත් දැඩි ලෝබයත් ඉවරයක් නැති බවත් මේවා මුල් කරගන්න කොච්චර නොකළ යුතු දෙවල් කරනවාද. ලෝභකම නිසා කරන්න තියෙන දේවල් කොච්චර අප තියනව දන් දෙෙන්ඩ තියෙන අවත්තා. අන්න අයට සංග්‍රහ කරන්න තියෙන අවස්ථ සාස නි වෙනුවෙන් කටයුතු කරන්න ති නවස්ථා මේ ඔක්කොෝ මගැහැරෙනවානේ ලෝබකම වැඩියුණාට පස්. රැස් කරනවා රෙස් කරනවා තමාට 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 මට තිබ්බන මට තිබ්බන මට තිබ්බන කියල මොහෝ ලොකු ප්ලෑන්් ඔලුවෙතියෙනු. සමහරයි දරුව ගැනවුනත් එහෙම ඒකැන්නේ අපේ දරුවන්ට අපේ දරුවන්ට අපේ දරුවන්න කියලා. එතකුට ඒ දරුවෝ ඔය විදිහට මට මොනගෙහිල්ලා තියෙනව ලංකාවී අංඥම් ප්‍රදේශවල දෙමවප අපි දරුවන්ට දරුවන්ඩි කලා ලෝබ කමින් අක්කර ගණං ඉඩකඩං අරගෙන ලොකුවට බහවෝග සම්පත් රැස් කරනවා නිරවාස හොඳද ස්කෝලෝල ගන්නවා ළමයි හොඳ ස්කෝල ඉගෙන ගෙන ඉංග්‍රීසිෙන් ඉගෙනගනේ ළමයි රටයන රට ගිහිලා එඒහි රස්සාාව කරනවා. එහ මේ පදිංචුවේනෝ මෙහි අක්කර ගණන ඉඩංවලර වයසක දෙන්න තනිවෙන්. බැක්කද අබිද්ධා විසම ලෝබය ගිියක් කඩාගන්න එකෙක් නැහෙහින් හොරු පයිනවා ඊට පස්සෙ ලෙඩට දුකට ඉන්නේ පඩියට ගත් අය ති තමන්ගේ දරුවෙකුයි පඩියට ගත් අය අත හොඳ කාරුණි ක අය මුණග වුණු තුොන්යි ගොඩාමේසුන්ගේ හි පිච්චි පිතිදන කරන්න දෙයනෑ අභි්ජා විසම ලෝබය ඒකාලේ ළමයින්ටත් දැහැමි බව කියලා දීලා පින් ද හමුත් කරගෙන හිටියනම් අද කාලෙ වෙනකුට ජීවිතයට ලස්සන්ට සැනසෙන්ට කාරණත්යන ළමයිනුත්්‍යයනුලෝකක ළමයි ගියපුවාාව. ඒ ළමයි ජීවිත. අපි හිතනවා අපේ ඉලක්කෙට අනුව ළමයි ගන්න පුළුවන් කියලා. එහම පුළුවන්නන්. මංහිතනවා අප ලක්කෙට අනුව ළමයි ගණඩ පුළුවන් අද කාලෙ මෙච්චර ලංකාේ හාමුදුරුරුත් නෑ කවුරොස් නෑ. ඇයි දෙමවපියන්ගේ ලක්කයද නමෙක් මහනවිච්චිකම මහන කරන එක. හිප දෙනෙ කඇති හෙම අදහසක නමු ළමයි ළමයියාආපු මනුසොලෝගටආපු කටයුත්ත ලමයි කරගන්නවා. මහන වෙන අදහසින්නන් යාලලා මනුසුල්ලෝ ගිටාව යන්න මාන්න වෙනවා. අම්මල් දෙමවපියන්ගේ අදහස්සේ විදදියට මිෂ්ට වෙන වනං හිරගෙවල් වැහෙන්න්ඩ ඕන. දෙමවපියෝ ළමයි හදන් හිරගෙවල්ලේ වන්නද එනම් හිරගෙවලු ලින්න්නේි දෙමවපියන්ගේ අදහස් වලට ළමයි ගණන්න පුළුවන්න ඔක්ොම ස්පිරිතාල්ලික වෙහෙන් ඕන මප දරෝහදන්නේ ළමයි ලෙඩ්ඩු කරන්නද ඊ දඟට මේ ලෝක දෙමවපියන්ගේ අදහස එහෙම වෙනවානම් ලෙඩ්ඩු නැතුව මොළු ලෝකයම දොස්තරල විතරක් වෙන්නව අම්මලා ගැමතිද ළමයි ෙඩ්ඩු කරන්න ළම අම්මල ගැමිති මගේපතුතය දොස්තර වේවාකය. එක මේසම් භාසුන්නැගෙනෙක් එක අත්තු දවකකාරෙක් නැතු ඔක්කොම ඉංජනීරුවෝ වන්නඕන දෙමවපියන්ගේ අදස ඉවිදිටම ස්ට වෙනවා ළමයි හදන්නේ අනේ තුපිය ලොකු වෙලා බදාමනාපියාව කියලාද. ඉතින් ඒ නිසා පිගතුනී දෙමාවපියෝ කිහිතන විදියට ඊලක්හිට ළමයි ගෙනියන්න බෑ. ඔයාලගේ දෙමවපියෝ දෙන්නගේ එක්වීමෙන් ඇති වෙච්ච ජානෙන් ළමයක් හැදුන බව හැබැව. නමුත් ඒකම විතරන් නෙවෙයි ළමයා කියන්නේ ළමය සංසාරෙන් ගෙනාපපු විඤ්ඥානයෝ වෙනනාමරපි බැස් ස. අම්මගේ බඩේ හැදිච්ච කලලෙට ඒ ළමයා සංසාරෙන්ගෙනාපු විඤ්ඥානය බැසා. ඒ නිසා තාත්තාගේ ගතිගුණ අම්මගේ ගතගුණ සංසාරය ගතගුණ. ඊට පස්සේ එහෙම බීජයක් හැදුනට පසේ එතැන තියෙන පස්්ටික එතන තියෙන වතුර එන හුළඟ අවුේ රස්මියනුවන ගාහදෙන්නේ ඒ වගේ මේ හැදින සමාජයේ අට ඇසුරු කරන්න ලැබිෙන අය, කිය ගුඩෝ කාරණාමත තමයි ළමෙක් මෙම හැදීගෙන ඉන්නේ. ඒව පිළිගන්න නැළමයි දෙමව්පිය හිතන්නේවා තමන්ගේ අරමුණට ළමයි ගෙන යන පුළුවන් කියලා. මෙන්න මේ මිත්‍යා දෘෂ්ටියෙන් අම්ම ලතාත්තල නිදහස් වෙනවනක් සැනසිල්ලි ඉන්න පුළුවන්. මේ මිත්‍යා දෘෂ්ටියෙන් නිදහස්වෙෙන්ද. අපිට ඕන විදිහට බෑමේවා කරන්න. අපිට දෙන්නතිෙන උපදස් අම්ම කෙනෙක් විදිට තාත්ත කෙනෙක් විදිට උපදී සවවාධ අනසාසන යහපත පෙන්වාදීම කරන්න ඕන පහගිතුන් වන්සේ වදාලාත්්‍යය අයන් ලෝකෝ මේ ලෝකය අපි කරන්න ඕොන එක. නමුත් අපිට ලැබෙන ලෝක අපි පිළිගන්නවා. ඉති අභිද්්‍යා විසම ලෝබෙන් හිටියට පහස්සේ කළ යුතු දවල් කරන්නේ නොකළ යුතු දේවල් කරනවා. එයාට ව්‍යාපාදයෙන් සරහයෙන් න මෙතර නීවරණ විස්තර කරන්නේ කාමච්චන්ද කියන්නේ මෙතන්ට අභිද්‍යා විසම ලෝබී කියලා පාවිච්චි කළ භහගකිතුන් වන්සි. ඊළඟට ව්‍යාප තියනමී උදච්ච කොක්කුච්ච විචිකිච්චා. තරහයිෙන් යුක්තෝ වාසය කිරීමෙන් නොකළ යුතු දේවල් කරනවා කළ යුතු දේවල් බැහැර වෙනවා. ඉතුට මෙයා කල්පනා කරනවා මං තරහහියි ඉන්න හොල්ද නනැ කියල. ඒක තමයි මේ ප්‍රඥ්ඥාකම්පත්ති ගැන ගි කෙනාගේ. මං ඒක ඇ උදාහරණයකට කිවවීමේ අප දැ වාහනය යනව කළ හිතන්නකෝ. වානය යන සමහර රියදුරුවන්න හරි ව්‍යාපාදෙන් යොක්තයි. දකින දකින වහනයට මනුසේ පැෙන්න්නත් බයිනවා හරකකි පෙන්න්නත් බයිනවා පූසෙ පෙන්න්නත් බයිනෝ ඊරට ත්‍රීවිල්ල කත්දැම්මත් බයිනවා බයිකෙ කත් දෙැම්මත් බයිනවාවාහනයක් ඉස්සර කළත් බයිනවා අවසානය මුළු දවසේම තරහා විතරයිවැඩෙන්නේ. එතකුට එයා කල්පන කරන්න මං මේ ොකලට මොකක්ද මගේ ජීවිතේම මනුසුලෝ ඉපදදුනේ දවසම තරයිගඉන්නටදක. තරහයි හිදියට පස්සෙ කළ යුතු දේවල් කරගන්න බැරි වෙල එෙනවා. නොකළ යුතු දේවල් කරනවා. තුොට එයාගේ යසස සැපය යාගේ ජීවිතන් වාස්ප වෙනවා. ති නිතර තරහයිගෙන්වගේ නයාගේ නොවනගේ දරුවන්ගේ ඥාතින්ගේ ආදරේ ආකරසනයට කෝමටන් නැතිවෙනනි තරයන කෙනාට. තරහා යන කෙනාට ගේ ආකර්සණය නැතුවෙනවා. මේ ලෝකයේ කෙනෙක් තවක්්්‍යනවට ආකර්සනය වෙනවන. ඒක සිනහාාව. ආදරේ කරුණාව ලයංවිත බවත්ක මේ ලෝකයේයට ආකර්සනය. තරහයිගෙන්වනේ ඇද විකර්සනය වෙනවා. නෝනාට නෝනට ඉතුරු මහතයගෙන තියෙන ආදරයට වැඩි ආදරයෙකුත් ඇති බයයි. දරුවන් අ තාත්තා ගැර ඒ සේ තාත්තට බයවුනොත් එහෙම දරුවෝ ඒ තාතත් කොටියෙකුටත් එයා. කොටි කොටියකැෙන් නපුරු සති. සිංහහකැන් නපුරු සති නමුත් ඒ කොටි දෙනළඟ සිංහ දේනෝළඟ පැටවු තුරුල් ලුවවීඉන්නවා. පැටව් ඒ සත්තුගේ ඇඟ උ්ඩ නංග නවා. තුරුල්ුවෙනවා හොර තල් වෙනවා තාත්ත නපුරු විච්චගම ළමයි ඇටටනවා තුරුල් වෙන්නක් බැහැ. අර මේ ස් පැටියි කෙවිල්ලා ඒ අම්මගේ ඇගේ හුරතල් වෙලා හැංගෙනෝවගේ ළමයි තාත්තගේ පපුුවට අම්මගේ පොපොටහ මේ තුරුල් වෙන්නේ. බයවෙනෝ නිතර සැරකරන්න ගත්තර පස්සේ. මේ ලෝකයේ ඇත් වෙන ඉතුට යාල කල්පනගනු මමේ තරහා නිතර තරා යනයක සැරවෙනයක මට සුදු සුද කියලා. ට තාත් ඒ තේරුන්ගත්තුත් එෙම ඉතාත්ත ඒ ව්‍යපාදීෙන් ඇත් වෙලෑනවා නොකළ යුතු දේවල් කරන්නේ කල යුතු දේ කරනවා. නතවට එයාට යසස සුකී ළංවයෝ. මේ තරහකයන් එයාගේ සැපේය පිරිවර ඔක්කොම ඈත් කරන එක. අභිද්්‍යා විසම ලෝබයකයන් ලෝබෝ කෙනා දන් දෙන්නේ ලෝභකෙන අත්තාරරින්නේෑ රැස්කරන එක විතරයි කරන්න. ඉතවුට නෝනා අයාට අකමැති දරුවූ අකමැති අපේ තාත්තකින් කිසිම දෙයක් අපිටනෑ. ඊටස ඥාතිනුත් තයාව අතැ නවයි මනුසැල ලෝබයි. හදිසවර ණයක්ක් වත්දේනන. අදිශයකට උදව් කරන්න වන්නේ ඔය මනුසයෙන් කිසි වැඩන්නේ තමන්ඩ විතරයි අනුන්ටනයක. යසස සැපේයාගෙන් ඇත්තල යනු. මෙ නීවරන ප්‍රබල වුණට පස්ස වෙන දේබලන් අභිජ්්‍යා විසමලෝබේ ව්‍යාපාදී ඊළඟට ඇතිීනමීද නනිදදි මත උදේට අබ්ද තවලට බ්දි රෑඩ. ගියෙක් තුම්වරුවම් බුදියන්ට ගත්තට පස්සේ නිදාගන්නෙක් වැඩියුුණාට පස්ස එයාගේ ජීවිතය ගොඩා අඳුරු පැත්තට හැරෙන්. ඉතින් ගිහ කල්පනා ලොත්ත එෙම මගේ නිදිමත වැඩියවුනොත් තියනමිද්දේ වැඩියුුණොත් අලසකම කෘසිතකම වැඩියවුනොත් යෙම කළ යුතු දේවල් ගොඩාවක් බැහරවෙනු. දවසයෙන් බුදදියා ගැනීම නැමැති නොකළ යුතු දේට හිතයොමු වෙනු වගකින් ගොඩා බැහරවෙනවා. උට්හන රියෙන් කළලේතු ගොඩාටයුතු මග හරෙනවා. ඇතරම ගිහ ගොඩක් නින්ද පාලනය කරන්න. ගොඩා නින්ද පාලනය කරන්නවා. ඇතරම ගෙවල්ලෝ ලම්මලා වැඩිට ය දන්න ඉතිඒ මිනිසු කොච්ට නින්ද පාලනය කරනවාදක කියය. ඇයි දරුවන්ගේ රිද හෝ දන්න තියෙනවා ව යාන්න්න තියෙනවා ගේෙදරාස් පස් කරනතියෙනවා මරණනාධර සමතතිවලට අන්න තියෙනවා. අන්න තිවා මෙහි අන්න තියෙනවා කටයුතු කරන්න තියෙනවා ඒවත් එක බන්නකුට අම්මලාට නිදා ගන්න පොඩි වෙලාවයිතියන්නේ ඒක මදර ළම්මාලා අපි ටිග ගන්නකුට ලාමාල්ලපටන්ගේ අධ්‍යාපනටයුතු ගැන බලනවා රෑටත් ඇහැරිලාලඉන්න උදේමනැ ගිටනවා දෙ අම්මලා තාත්තලා කියන්නන් ඉතින් පුද්දුම කැපවීමක් කරනවා ඉතිං අර තයනමී දෙ නිදිමත ගතයෙන් හිත බැහැර කරල ක්ඩ කල්පනා කරන එක එයින් බැහැරවෙන එක ගොඩාක යාගේ ප්‍රඥාවට අදාළකා මොකද නිදිමතත් එක්ක වාසය කළට පස්සේ යසසයි මීට පස්සේ සැපයි ඇත්ව ෙනොක නොයාගේ ඉතින් ගෙදර හැම්වෙලාවම තාත්තන් ඉදිනක් නිලාන්ට ගෙදර හැම්වෙලාම අම්මන් නිදිනක් ගෙදර හැම්වෙලාවේම නෝනන් නිදිනක් මහත්තයන් ඉදිනක් ඉතින් ඒ ඒවාගේ බෞු්ලට මොකක් වෙන යහපත මේසුක් කියෙන ඔය මිනිස ද නින්දට හරු වෙලායිඉන්නේ කිසිම වීරයක් උත්සාහ යන්නේ. ඊළට උද්දච්චුචච උද්ක කුචි ගැන පසු තැවෙන හැම් වෙලාම පසු ැවෙනවා. දුකෙන්මයින මූුණු එල්ලගත්ත ගමන්ම. මූනි හිනාව සතුටනේ කඕෝන් ඕකට ම උද්දච්චකු කුච්චිගැ කාරණ දෙකකින් වෙනවා එකක් තමයි කරහන්නට බැරිවිච්ච දේව ගේ හදාග්ඩ බැරි ඕනවා. මරණන්නඩ බැරිවුණනා කියලලා කරාන්ඩ බැරිවෙච්ච දේවල් ගැන පසු තැවෙනවා. අනිතක තමයි කරපු දේවල් ගෙන පසුතැවෙනවා. මගේ ඇතින් මෙහෙම වැරදවනා මෙහෙම වුණ මෙහෙම වචනයක් කියවුුණ අරයා මට මෙහෙම කිව්වා අරය මෙහෙම කිව්වා කියල මොනෝ හරි කොයිං හරි කොස්සක් ගන්නවා. කොඉංහරි රොඩු කෑල්ලක් කඇරගෙන මේක ඇනගන්න ඔලුවට. දුක සේන්නු. දුකසේ ඉන්නවා මම දක්ක මේ බුද්ධ දේශනවිතයනවාවඒ දුකසේ ඉන්ඩ ගත්තට පසේ තැවි තැවි මූුණු එල්ලගෙන ඉන්ඩගත්තට පසේ එයා මනස්ස ලෝකෙ දුක රැස් කරනවා කියනවා. දුක රැස් කල්ලා මැරුණනට පස්සේ දුක තියෙන ෝකට යන කියනවා. හිනාවක් නැති ලෝකෙකට යනු. ආය ඉනාවක් කියලා නාමයන් නැති ලෝකවලට යනවා ඇන්දිල්ලෙන් වැලපීමෙන් ඉන්න ලෝකවලට ඒකයි කියන්නේ අසෝකං විරජංන්ගේේමන්ගේ තම් අංගල මමුත්තමක්. සෝක කරන්න එපා ඒක අවු මංගල්ලයි සෝක නොකිරීම මංගල්ලයි කියලා. දුකෙන් එෙන්ට පුරුදුුවෙන්ටපා. ඒක හොඳ නෑ. මාන් දුකෙන්ින් නැතිවන්න මේ ධරම ඉගෙනගෙන මේ ඉගෙනගෙන යා ක්‍රමේ හදාගන්න ප්‍රඥාන්. ඊළඟට විචිකිච්චා සැකන් ඉන්න එක. හැමිල්ලාම සැක ඕනට මහත්තය සැකයි මහත්තෙෙන ඕන සැකයි. මේ බුද්ධ සාහසනය ගැන සැකයි. යහත් ප්‍රතිපදාව ගැන සැකයි පින්වල විපාගතින වොද කියලා සැකයි. කෝ මහරි සැකෙන් ඉන්නවාර ස්තීරවා බුදුරජාන් වසි ගැනීම උත්ද පැහැදී මඩුයි මෙන්න මේ පංච නීවරණවලින් එන්නකුට ගෙදර යයාගේ නොකළ ජුතු දේවල් කෙරෙනවා කළ යුතු දේවල් බැහැර වෙනවා පිරිවර යස වාස්පොවෙලා න සැපිය වාස්පය නොයගින්. ඉතින් මේවා දුරු කරනවාන පංච නීවරණ දුරු කරලා යන අභිද්‍යා විසම ලෝබය ලෝබ නොළල තු දෙවල්වලටත් ලෝබ කරනු. කැනෙක් නෝනයි බැඳලඉන්නේ නමුත් හිතේ නෝනල්ලා සියගානක්කන්න. එතුකුට සැනසිල්ලි ඉන්න නඟ බෑ. තු දැනගන්ඩෝන මං බැඳලඉන්න එක නෝනයි මේ නොන මට ප්‍රමාණවා. කිවුල් සැනසිල්ලි ඒ ඒ කල්පනාවටාව හිතපාලනය කළ සැනසිල්ි ඉන්න පුරු. ඕකටිකෙන විශසම ලෝබේ තමන්න නෝන කෙනෙක් ඉන්නවා වෙන නෝනලා ගෙන හිතං බැදඳෙනවා. විසමලෝේ අභිද්්‍යානුන්ගේ දේවල්ලොට පවාසයි. ති ඒව දුරුකරල ව්‍යාපාදය දුරු කරලා තියන මිදේ දුරක කළ උදච් කොක්කුච්ේ දුරලා සිිච්චාව දුරු කරලා මෙයා තේරුන්ගත්තොත් මේවා කෙලෙස් කියලා. ගිහිකෙනෙ තේරුම් ගන්න ඕන ෙන ඕහවා කෙලෙස් කියලා. ගැන්නේ අභිද්්‍යා විසම ලෝබය කෙලේසයක් තර්හායාන එක කෙලේසය නෙදුු මතන් එෙන් එක කෙලේසිය පසු ඇවි ඇැවී දුකෙන්ගඉන්න එක කෙලේසියා. හැක කර කර ඉන්න එක කෙලෙසියක් කියලා ලියයාද ඒත් තේරුන් එර දුරුකළොත් එහෙම මොකක්ද කරන්නේ එඒයාගේ හිතන් බැහැර වෙලා නවනන් ඔය පංචනීවරන කෙලෙස්. අයං උච්චති ගහපති අරිය සාවකෝ මහා ප්ඥෝ එයාට තමයි කියන්නේ ගිහි ගෙදරන්න මහා ප්‍රාඥ්ඥාවන්තේ ආකල. පුතූප්ඥෝ පථූල ප්‍රාඥ්ඥාව පලල් ප්‍රඥ්ඥාවත් තියෙන කෙනා. අපාද දසෝ අපාතය දන්න කෙනා ඊළඟට පං්ඥා සම්පන් ෝ ප්‍රච්ඥාවෙන් යුක්ත කෙනා අයන් උච්චති ගහපති පඥ්ඥා සම්ප දමික තම ප්‍රඥ්ඥාව. ඇතනව මේ මනුසු ලෝකඉන්න අයාතරීමේ බණහනාය අතරනොත් පංච නීවරණ අපිට හොඳ නෑ පං්ච නීවරණවලින් හිත දුරු කරගන්න ඕන කියල හිතපු කීදනෙ ඇතිද. කෙසේ හෝ ලෝවතුරා තතාගතෙන් වහන්සේ දේශනා කරනවා ො පෝස ැහැමින් පෝසත්වෙන එක හොඳ පිරිවරක්ඉන්නේ එක ඊළඟට ජීවිත අන්තරයක් නැතුවවෙෙන්න්න එක මැරුණට පසි සුගති යනක දුර්ලභ කාරණ හතරම්. ඒ හතර ලැබෙන්ඩ සද්ධා සම්පදා සීල සම්පදා චාග සම්පදා ප්ඥා සම්පදා කියන කම්පදා හතරතියෙන් ඕන පඤ්ඥා සම්පදාව තම විස්තර කලි පංච නීවරණන හිතෙන් බැහරනොයි වගේාදීනො දකලා. ඉතින් ුදුරජාන්සි දේශනා කරනවා ම මේ සංකෝ හපති චතුන්නන් දම්මාන ඉට්ඨහනං කන්තාානම් මනාපානන් දුල්ල භානන් ලෝකස්මින් මේ චත්තාාරෝ දම්මා පටිලා බාහය සංවත්තාන්ති. ඉතිං ඔය සතරකරුණු ලැබෙන්ඩ ඔය සතර කරනු තියෙන් ෝන. සකෝ සෝ ගහපති අය्यසාවක උටහන වීරයාාධ ගතහි, බෝගෙහි බාපල් බල පරිචිතෙහි දැං විස්තර කරනවා ලෝතුරා බුදුරජාණන්සි දැන් මේ මේ විදිර දහැමන්සම මේ මනුසේ හාරිහම්භ කරනවානි. ඒ හරිහම්බ කරන ධනය හතර පැත්තකින් විය දන් කරන්න ඕන පින්වතුනි ධනය තියෙන් දනයදැන් රැස් කරනවන් එතුර ධනය රැස් කරඩ කරම ගොඩක් ඇතිනි වියදන් කරන්නගෙනවා හතර පැත්තකට එතරමි හතර පැත්තර වියදන් කරන්න ඕන ධනය කියන්නේ ගන්න ඕන දෙන්න ඕන ගන්න ඕන දෙන්න ඕ ඒ සල්ලි තියාගෙන ඉන්නවා කියනෙක බවබෝග තියාගෙන ඉන්නවා කියන එකල ඒ ඒ එගේ මනුසු ජීවිත සම්පූර්ණයම පූර්ණත්ව යන්න වීගක මේක ලිඳක් වගේ ලින්ඳට උනන්ටත්ව ඕන පරිබොහෝ කරන්නත්වෝ. එතුට ඒක තමයි හොද ලින්දක් වෙන්නේ. නිීරවස් අවිි බලමු වියදන් කරන පැතිහතර ඉද ගහපති අර්යශාවකෝ ආර්යශ්‍රාවකයා උත්සාහයින් බාව් බලයෙන් දහඩිය මහන්සයන් ධර්මිකව අම්බු කොරපු ධනයෙන් අත්ථනන් සුකීති පිනීති සම්මා සුකම් පරිහරදි. දැහැමීව තමාව පිනවන්න ඕන කැන තමන් හොදර කන්නබොඩ ඕන. තමන්ගේ අඹුදරුවෝ අම්මතාත්තා ඥාතින් ගෙදර වැඩකරණ අය. කැනෙ තමන් වට ඉන්නයි හොඳට කාලබිල්ල සැනැසිල්ලින්න ඕන. ඒක ඇනනි බුදුරජාන් වහන්සේ දේශනක නො තමන් කණබොනයක, දරුවෝ ඥාතීන් හිතවතුම්. තාත්තලට විය පැහැදැන් කරන එක නර්ක දෙයක්න වෙයි එහෙම වියදංකලාකල අපා යන්න ඒක වියදන් කරන්න ඕන ඒ කියන්නේ තමන් හරිහම්භ කරපු දෙන් තමන්ගේ වටේ ඉන්නයට ප්‍රෝජනයක්ත් එයෙන් ඕන ඒකෙන් එයා අපා යන්න ඊටබස්ේ දෙවිනි කාරණාව තමයි ඒ හාරිහම්භ කරපු ධර්මයෙන් විශේෂ කාරණාව ආපදා අග්‍යිතෝවා උදකතෝවා, රාජතෝවා චෝරතෝවා අපියදායාදතෝවා. රජු ගිෙන් කරදරයක් වොනු ජලයෙන් කරදරයක් වොු. ආණ්ඩුවෙන් කරදරයක් වොුණොත්. ඊට පසේ හොරුන්ගෙන් කරදරයක් හොනො. අප්‍රිය අයගෙන් කරදරයක් වොනොත් මේකෙෙන් තමන්ව බේරිලා, තතාරූ පේසු ආපදාසු බෝගෙහි පරියෝදාය වත්තති, සොත්තිං අත්තානංකරෝති. මේ වගේ බේරිල්ලා තමාව බේරෙන්ට සල්ලි වියදන් කරන්න. ඒක පාඩුවන්න වී කියනවා එක ගිනි ගන්්‍ර තමගේ බවබෝග නැතිවේට තියෙන එක වලක්වා ගන්න ධනීවේදන් කරන්නවා. ගින්දරෙන් ජලයෙන් හොරුන්ගේ ති හොරුන්ගෙන් වලක් වගේ අපිග ආරක්ෂක පද්ධතියක් අප TVව කැමරාදානු. ඒක හොරුන්ගෙන් වෙන ආපදාව වලක්වා ගන්න වද ඒ වියදන් කිල්ල කරන්න ඕන කියනව. වැටක් ගහනවා. ඒව කරන්න ඕන කියනවය. තස ආණ්ඩුවෙන් තමන්ගේ දනය දැහගන්නේ එකට යා අදාන්න වෝන ආරක්ෂාවදාගන්නවා. ඊළන්ට ගින්දරෙන් වෙනහන වතුර ගෙදට ඉඩමට වතුරෙන් කරතරයක් එෙනවන එක ග හදනගේ උත්සල හදනයක. ඊටවාස්සේ කානු පද්ධති හදනයක ජලයෙන් වලක් වගේ ඒවට වියදන් කරන්න ඕන කියනවා. මිනිස්සු ලෝබයිනේදවට ත තමන්ට සැනසිල්ලේ ඉඳීම පිණිස අනතුරු වරක්වා ගැනව පිණෙස ධනය විය දංකරන්න ඕවන් කරමින් වෙලාවහටට මේ පොඩ්ඩයි පංඟතුන මෙ විස්තර කරන්න පුළුවන් ඔලගේ ප්‍රඥාව මේක විස්තර කර ගන්න. ඒ නිසා මේ ආපදාවලින් මිදේන්ට ධනය විය දංකරන්න ඕ අපිකෙමු පොලිසියේ අපි කියමක ඔයවාගේ නාණ්ඩු හබ ප්‍රශ්නවලින් පොලිසයේ ප්‍රශ්න වලින් ොහරි දෙවල්ල ප්‍රශ්න වලින් තමන්ට මිඳදට ධනයේ විසුරුවන්ට වෙනවනක් විසරුවන් වෙන. ඒහෙම විසුරුවවා කියලා නිරේයන්න ඒක අපත ගඟට ඉනිකපෝ එකක් නෙවේ කියයනවා. ඊළඟට විස්තර කර නොවයි දෙවිනි කාරණාව තුන්වෙනි කාරණාව තමයි පංච බලි පුදන්න ඕන අපිම විතන්ට කතා කරලා තියෙනවා ඒත පංච බල මොනවාද ඥාති බලි ඥාතියෙන් වෙනුවෙන් විය දංකල් අතියන්න ඕන. ඒ සංග්‍රහ කෙරින් අතිති බලි ආගන්තුකයන් වෙනේ සංග්‍රහ කරන්න ඕන. පුබ්බ පේත බලි මියගිය ඥාතියෙන් වෙනුවී සංග්‍රහ කරන්න ඕන. රාජ බලි ආණ්ුවට බදු ගෙවන්න ඕන. දේවතා බලි දෙවතා බලි කැන කියැනෙ දෙවියන් වෙනුවෙන් පුදපුජාතියන්න ඕන. මෙන්න මේ බලි පහ පිදීම ධනේ අපතේ ෑමන්න්නෙවෙේ. එකයා කරන්න ඕන කියන. මේක කලා කියලා නිර යන්න දුගතියක කියන්නේ. ඊළඟ කාරණාව තමයි ශාසනය වෙනුවෙන් මෙතන තින සීලවන්ත සමන බ්‍රාක්්මණවරු වෙනෙන් පරලුව සුගතිය යහපත පතාගෙන දන් දෙන්න ඕන කියනු ශාසනය වෙනුවෙන් යමක් කල්ලා තිෙන්නවා. එතකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කාරණා හතරෙෙන් එයා ධනේ වියදංකල්ලා තියෙනවන. එකැන්නේ හොඳට තමනොත් තමන්ගේ පවුල යත් ඥාතිනුත් කාල බීල ඉන්නවන ආපදාවලින් වලක්වා ගෙනීම පිණිස ධනේ වියදං කල්ලන පංච බල්ලි පුදලනන් ඊළඟට ශසනනින් යමක් කල්ලන එයා හම්බපු කර පුදධනන්නේේ සුදදුසු තැනට යොමෝනක් දුක්වෙන්ට දෙයක් නෑකිෙකෝ. ඒක ගඟට ඉනි කැපෝවාගෙනේකිෝ. හම්බු කරපුදට හරි දේ කලාකන. සුදුසු තැන්ට යෝග්‍ය තැන්ට යෙදවවා කියන. හැබැයි මේ හතරින් තොරෝ වියදං කල්ලා තියෙනවානම්. එයා ධනේ නසපු කාලකන්නේ පර අඹුවන් කරා වියදං කල්ලනම්. හොරෝ වැඩවල්ට වියදං කරලන මේ පහෙන් තොරෝ හතරින් තොරෝ වියදං කරලන. අප තමනුක් කාලබීලනේ වහල්ලිවලට වෙච්චි දේකුනෑ ගංගටිනිි කැපෝවාගේ. ඉතින් බුදුරජාන්සේ දේශනා කරනවා. සාර්යශ්‍රාවකයගේ ධනය සුදුසු පරිදිම ගෙවිලනවා. ඊ ලන්ට කියනවා බුත්තා භෝග බතා බච්චා කියනවා බෝගවලින් කරන්න ඕ එකක් තමයි කියෙන තමන් කණඩ බොන්නඩ ඕන අනිත්තක තමයි කියනවා පෝසනය කළ යතුව පෝසණය කරන්න ඕන කියනවා ඊළංට ආපදාවලදී වියදං කරන්න ඕන කියනවා. ඊළඟක තමයි පංච බලිපු දන්න ඕන කියනවා ශාසනවුණින් යමක් කරන්න ඕන කියනවා මේ විදියට කරපු කියෙන මේ සිල්ල අන්ත කියෙන සතුටෙන් මේ සිහිකරනවා සත්පුරුසියෝ මෙලොත් පරළවත් එයාට ප්‍රසංසා කරනවා බුදුරජාන් වන්සේ වදාලා ඉද චේව නම් පසන්සන්ති පිච්ච සංගේේච මෝදතීදී. මේ ජීවිතේත් ඔහු ප්‍රසංසාල් ලබනගෙනෙක් වනවා මැරුණට පස සුගතියනවා. මේ බලන්න කොඩටිගම යා මහන වෙලත් නෑනේ. මෙය මහන වෙලත් නැතුව සුගදීත් යම. එතින් එයා හොඳට කාලාබීල ඥාතින්ට සංග්‍රා කල ආපදාවල දිවියදැ කල සාසනිවි කටයුතු කර මරණෙන්මන් තිසිගතිය. ඒනිසා ඔන්න පත්තකම්ම සූත්‍රයේේ ඔය ඉතාවාමත් ශංචිත්තව තම විස්තර කළි අංගුත්තරණකායි දෙක පොත්වහන්සේගේ මේ පත්තකම්ම සූතරරි හොඳට පොතත් තරම් කියවන්න. අරවිෙන්ම ලස්සන දේශනාව මේක ගිහි පටිපදාව කිවටකමන්නේ. ගිහි කෙනාගේ ජීවිතයේ හැදෙන්න්න ඕන සැලස්ම කියලා කිවටකමන්නේ. ඉති ඒනිසා ඔබටත් සුවසයේ පෝසත්වීම බහවබෝග සම්පත් ඇතු වවාන්සේ කරන්න හොඳ පිරිවරක් සහිතවාසය කරන්න ජීවිතයට කරදරයක් නැතුව ජීවත්වෙන්ට මරණින්මත්ඒ සුගතය යම පිණිස මේ පින් හේතුවේවා ඒ සඳහා සද්ධහ සම්පදා සීල සම්පදා චාග සම්පදා ප්‍රඥා සම්පදා දියුණුේවා ඔබ හරිහම්බ කරන ධනය ඔබටත් ඔබගේ පිරිවරටත් බුක්තිමිඳීමට ලැබේවා ඒගේම ආපදාවලදිං බේරීමට ලැබේවා. පංච බලිපුදන්න ලැබේවා. සාාසනය වෙනුණු කටයුතු කරන්න ලැබේවා මේ පත්තකම්ම සූත්‍රය තියෙන ගිහි පටිපදාවට හැසිරී. ඔබට මෙලොවත් පරලොවත්තේ හපත සල සසාගන්නවාසනාව ලැබේවා කියල සිෙත් පතන. තිං අද ධර්මදාානින් වැස්ස වන සියලු පින් සියලු දෙවියෝවා අනමෝදන්වෙෙත්වා දෙවියෝමේ පින්වතුන් රැකග නිත්වා. විශේෂය මිය පරලෝගිය කේ ලායිනල්පියාන අන්ටමීට වසර හයකට පෙර. එතුමාට මේ පින් අනුමෝදංවවා ඔබ කෞරුත් නමමේගේ ඥාතිවමේ පිණෙන් සැ පවත්වේවා පරලෝයාාපතට පත්වේවා. ගෞතුම් බුද්ධසාාසනය මිහිරි දහම් පදාපිටි ගන්නවා වදාළ ගෞරෝණීය පින්වත් ලකු වාමීන් වහන්සේට කල්්‍යයාන මිතර ගුරුදීවෝතම, පින්ඔල්ලොක සාවාවින්නනාාසසි නි දුක් නිරෝගී දිර්ගාය සලබත්වා. ගරුතර මහා සංගරත්නිට සිල්මෑනිවරුන්ට අත්ධරමාවබෝධී වේවා. අද ධර්මදානයේ සිද්ධ කල ක්‍රිසාන්ත ගමගේ චලනිෂිවංකා යන සීලෙස් රාජයේ සේවේ නියුතු ඒ පිංවතුන් දෙපලටත් ඔබටත් කාටත් සසරදුකින් නිදහන්සෙන්ට වාස නව ලබේවා තිරුවන්තරනයි නමවොද්ද.